එතුමාව මේ එන්න බෑ කියලා ගිහිල්ලා අපි බලෙන් එක්කන් ආව නෙමෙයි. බැසිල් රාජපක්ෂ හරි කවුරු හරි මගියෙක් පිටරටක කෙනෙක් ලංකාවට එනවා කියන එක ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ප්‍රකාශය අපිට වැදගත්. දැන් රාජපක්ෂ මහත්තුරු හඳුන්දර දාලා තැටිය රත් කරා. මේගොල්ලෝ රත් හඳුන් දාලා තැටිය රත් කරා. බිල් ගෙවන්න බීලොත් ගන්න සල්ලියලන් ඕන දෙයකට ජස්ට් පේටියන් ඇප් එකක් එක්ක ලයිෆ් එක ඊසි කරගන්න. දේශපාලන විප්ලවයක් වෙනුවෙන් එතුමාව මේ එන්න බෑ කියලා ගිහිල්ලා අපි බලෙන් එක්කන් ආව නෙමෙයි. එතුමාගේ මේ සාමාන්‍ය දිනචර්යාවේ වාර්ෂික දිනචර්යාවේ එක කොටසක්. හැබැයි අපේ ප්‍රතිවාදියා විසින් එක පොලිටිකල් ඉවෙන්ට් එකක් කළා. මම කියන්නේ ස්තුතියි යාලට කියලා. වෙන මොනවා කියන්නේ? එතුමාගේ පැමිණීම පොලිටිකල් ඉවෙන්ට් එකක් වීම අපිට දේශපාලනික වාසි නෑ මම එතුමා දැන් පොඩ්ඩක් ඉන්නකෝ නෑ 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 මම කියලා ඉවර නැතා ඔබතුමා මට දැන් කියන්න මම කියන්නේ අපි ඒක ඉවෙන්ට් එකක් කරගන්න ඉස්සෙල්ලා ප්‍රතිවාදියා විසින් මේ මාතෘකාව කතා කළා ඒක අපිට දේශපාලනික වාසි කියලා මම කිව්වේ නෑ මේ මාතෘකාව එළියට එන්නේ මේ උදයන්ග වීරතුංග මහත්මයා මේ හරනේ එතුමා ඉතින් උදයන්ග වීරතුංග මහත්තයා කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඒ කියන්නේ මහින්ද මහත්තයාගේ අම්මගේ සහෝදරය ඇයි මේ ඔබතුමන්ලා ඊයේ ඉඳලා මේ බැසිල් රාජපක්ෂ මහත්මයාගේ මේ ලංකාවට පැමිණීමක් ගැන කතා කළේ මොකද්ද ඇයි ඇයි මේ අන්නෝ බාව මං කියපු තැනට ඔව් ඇයි 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 එහෙම කතා කළේ හඳුන්නේ නැති මම අපි නම් කතා කරන්නේ එහෙම කවුරුත් කතා කළේ නැහැ නෑ කතා කළා අයියේ මං දැක්කා මං කියන්නේ අපේ මාධ්‍යයෙන් අපි කියනෝ මෙන්න මේක අපේ ස්ථාවරමා කියලා බැසිල් රාජපක්ෂ හරි කවුරු හරි මගියෙක් පිටරටක කෙනෙක් ලංකාවට එනවා කියන එක ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ඔව් තමයි ප්‍රශ්නයක් නෙමෙයි එච්චර දෙයක් නෑ මොකද එතුමාම කිව්ව දේ අනුව ප්‍රශ්නයක් නෑනේ මම ළමයි බලලා ළමයි එක්ක ඉඳලා ගෙදර ගිහිල්ලා මෙහෙ ඇවිල්ලා ඒකෙන් ඕනද එතුමා කියන අදහසම තේරුම් ගත්තත් එයාගේ ගෙදර මොකද්ද මෙහෙ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් එතුමා කිව්ව දේ මං අහන්න කිව්ව මං දැක්ක දේ ඇච්චරයි ඒක ඒක ඉතින් එතුමාට කැමති අය ගිහිල්ලා පිළි අරගන්න එක ලොකු දෙයක් නෙමෙයි ඉතින් නේ දැන් අපේ මේ ඒක මොකද්ද ඇත්තටම ඒකෙන් ලයිට් බිල අඩුනේ නිසා නම් ඔන්න මං ඒකන හිතනවා ලයිට් බිල අඩුනේ බැසිල් රාජපක්ෂ මහත්තයා ආපු නිසා වගේ නම් එතකොට ජනතාවට ඒක වැදගත්කමක් තියෙයි ඇච්චරයි දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා අර ගම්පහ ඉඩම මගේ කිව්වොත් ඔන්න සාකච්ඡාවක් තියෙනවා නෑ මම ඇහුවේ දැන් ඔබතුමා කියවන මගේ ඉස්සර බැසිල් රාජපක්ෂ මහත්තයා කවුරු කෙනෙක් ලංකාවට එනකොට එයා ඒක වැදගත් වෙන්නේ මොකද්ද බැසිල් රාජපක්ෂ මහත්මයා ලංකාවට ඇවිල්ලි වෙලා මේ දැන් එන මැතිවරණය සම්බන්ධයෙන් ඔහු කතා කරනවා මොකද ඔහු කියනවා මේ ජනාධිපතිවරණයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි නමුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයක් වගේ කතා කළ අවශ්‍ය නම් මහමැතිවරණයකට යන්න පුළුවන් කියලා. ඒතකොට ඔහු එහෙම ප්‍රකාශයක් කරන්නේ නිකන් ඔබ කිව්ව වගේ පුරවැසියෙක් විදියට නෙමෙයි පොජන පෙරමුණේ නිර්මාතෘවරයා විදියට තමයි ඔහු දේශපාලකණෙක් විදියට ප්‍රකාශය කරන්නේ. ඉතින් එහෙමත් ඔහු ප්‍රකාශයක් කළ දෙන එක නේද? ඔබතුමා කියන නිකන් මගියෙක් ආවනම් ඒක නෑ. ඉතින් ඒ එයාලගේ පක්ෂයේ ඒක වැදගත් ඇති. එතුමාලගේ පක්ෂයට සංවිධායකයෙක් නැත්නම් හරි සංවිධාන කටයුතු කරන එතුමාලගේ පක්ෂ නායකයෙක් ආවම ඉතින් ඒක වැදගත් ඇතිනේ නේද? ඉතින් ඔබතුමාලත් ඒක වැදගත් හින්දානේ ප්‍රවෘත්ති වල ධර්මන්නේවා මේ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ප්‍රකාශය අපිට වැදගත්. උදයන්ග වීරතුංග මහත්තයාගේ ප්‍රකාශය අපිට වැදගත්. මොකද අපි මේ සක්‍රීය දේශපාලනේ ඉන්න අය හැටියට නිරන්තරයෙන්ම මැතිවරණයක් ඉල්ලලා හඬලාගෙන මිනිස්සු හැටියට ව්‍යවස්ථානුකූලව ඉදිරියේදී ජනාධිපතිවරණය එනවා නම් ඒකටත් අපි සූදානම්. ඊට කලින් මහමැතිවරණයක් එන්න අවශ්‍ය වෙන පසුබිම හදනවා නම් ඒකටත් අපි සූදානම් වෙන්න ඕනේ. ඒ නිසා ඒ ප්‍රකාශය අපිට හැල්ලු කරන්න බෑ. මමත් අද පාර්ලිමේන්තුව ගැන සඳහන් කළා. ඒක අපිට වැදගත්. අර මේ පොඩි දැන් මේ අපි හඳුන්නේ තිමාත්තයෙන් කතාවක් එළියට ආවා අර කැලණි ගඟෙන් නයි මතු වෙච්ච කට්ටිය තාප්පෝල චිත්‍ර ඇඳපු කට්ටිය රබන් ගහපු කට්ටිය අර ආවේගශීලීව කිසිම මතයක් විචාරයක් නැතුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ ව්‍යාපාරය අර පිස්සු ඇඳිච්ච මිනිස්සු වගේ කරේ තියාගෙන ගිහිල්ලා ආවේගයන් වලට රැවටිලා ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත්කරන හදපු කණ්ඩායම් ඒ ගොඩක් අය දැන් මේගොල්ලෝ එක්ක ඉන්නේ කියලා මට මේ රටේ ජනතාවට කියන්න තියෙන්නේ රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න එපා. අර වාගේම ආවේගශීලීව හොඳද නරකද කියන එක බලන්න නැතුව මං ඉතින් රාජපක්ෂ මහත්තුරු ඒගොල්ලන්ගේ මැතිවරණ ව්‍යාපාරය රට ඉවරයි රට බේර ගන්න තියෙන අන්තිම අවස්ථාව රට ජාතිය ආගම ඒ වගේ කාරණා එළියට දාලා තමයි අර ආවේගශීලී ජනතාව කුලප්පු කරලා ඒ අයගේ රුධිර ගමනේ වැඩි කරලා ඒ අයව ආවේගශීලී කළේ. එතකොට දැන් මෙතුමල්ලා ඒකෙම වෙනත් පැටියකින් දැන් රත් කරනවා හොරු අල්ලමු හොරකම් කරපේවා අපි ආපහු ගම්මු ඒ වගේ ඒ වගේ අපි ආර්ථිකය හදමු
dan Rajapaksa mahathuru handun dara dala tatiyarat kara me gollo ratthadun dala tatiyarat kara.